රටටම පිළිලයක් බවට පත් වුණෝ එල්ටීටීඊ සංවිධානයේ නායකයා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ගැනයි අද මම ඔබ වෙත රැගෙන ඉන්නේ. ඉතින් ගොඩක් දෙනාගේ ඉන්න පරිදි මං හිතුවා මේ ගැන කෙටි විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ඉතින් වෙනද වගේම රැඳෙන්න මේ වීඩියෝ එකේ අවසානිය වෙනකම්. මැලේසියාව ඉපිද තැපැල් සේවකයෙකු ලෙස තම වෘත්තිය ආරඹූ තිරුවෙන්කම් ප්‍රභාකරන් සහෝදර සහෝදරියන් සිව් දෙනෙකුගෙන් යුතු එම පවුලෙහි සිව්වෙන්නා වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ලෙසයි. ඔහු 1954 නොවැම්බර් මාසයේ 26 වෙනි දින උපන්නේ වැල්වැටිතුරෙහිදී. තිරුවෙන්ද කාදම් වේලුපිල්ලේ යනු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියාය. ඔහු 1924 වර්ෂයේ ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ උපන්නායි. ප්‍රභාකරන්ගේ මව වල්ලිපුරම් පාර්වති ඇය ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවක්. 1947 වර්ෂයේදී විවාහපත් වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියා. ඊට පෙර සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ වී ඔහු සේවය කරා. විවාහයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු රජයේ ලිපිකරුවෙකු ලෙස සේවය ආරම්භීය. තමන්ට අවුරුදු 58 දී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේ මුලතෙව් කච්චේරියේ ඉඩම් නිලධාරියෙකු ලෙසයි. පියාට ලැබුණු රැකියා ස්ථාන මාරුවත් නිසා කුඩා ප්‍රභාකරන් ඇතුළු පවුලේ සමාජිකයෝ අවුරුදු දෙකක්ම පණ කළුපේ ජීවත් විය. එම නිසා දෙවන ශ්‍රේණිය දක්වායි පාසලකට ගොස් අකුරු කිරීමට ප්‍රභාකරන්ට සිදු විය. මූලික අධ්‍යාපනය හැදෑරීමට මොහු බඩකලපුවේ අලාඩි පාසලට ඇතුළත් වුණා. ඉන් වසර දෙකකට පසු ඔහුගේ පියා යාපනයට ස්ථාන මාරුවීමක් ලබා යාමට සිදු වූ බැවින් පසුව වැල්වැටිතුරෙහි චිත්තම්පරා විද්‍යාලයට ඇතුළත් වී 7 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවා. 8 වන වසරට ඉහළ දිවීම සමග ඔහු පාසල් යාම අතහැර දමා ඇත. ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙහි මහාවිද්‍යාලය දහස් ගණන් දරු දැරියන්ගේ නුවණ පෑදූ පාසලක්. එහිදී අපොස සාපෙළ දක්වා අධ්‍යාපනය ලැබුවද ප්‍රභාකරන්ගේ සිත යමුවේ ත්‍රස්තවාදී ක්‍රියාවෙතයි. හුදකලාව සිටීමට නිතර උසුකු වූ කරාටි ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගී විය. ඒ අතර විප්ලවවාදී චරිත පිළිබඳ ලියවුණු පොත්පත්ද මොහු කියවුවා. ආණ්ඩුවේ රැකියාවක් සොයා ලබා ගැනීමට හැකිවන අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ප්‍රභාකරන්ගේ පියා කටයුතු කළාය. ඔහු ගුරුවරයෙකු ගෙදරට ගෙන්වාගෙන ප්‍රභාකරන්ට අධ්‍යාපනය පවා ලබා දුන්නා. ගුරුවරයා දෙමළ ජාතිවාදියෙක්. දෙමළ ජනතාවගේ අනාගතය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්වීම තුලින් යයි ඔහු ප්‍රභාකරන්ට කාවැද්දුවා. ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව ගැන මගේ සිත තුළට කාවැද්දුවෙත් ඒ පිළිබඳව විශ්වාසය තබන ලෙසට මා පෙළඹුවෙත් එම ගුරුවරයයි. ප්‍රභාකරන්ගේ දුරාවබෝධ මනසක ඇතුළාන්ත නැමැති පොත රචනා කළ එම්.ආර්. නාරායන් ස්වාමිගේම කෘතියේ ප්‍රභාකරන්ගේ ප්‍රකාශ සඳහන් වන්නේ එලෙසින්. කුප්‍රකට වඩු කෝඩේ ප්‍රකාශය දෙමළ නායකින් 40ක් 50කගේ සහභාගීත්වයෙන් 1976 මැයි මාස 15 වෙනිදා ඉල්ලැක්ුවා. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය LTTE ලෙස නිල වශයෙන් ඉන්පසුව බිහිවන්නේ දෙමළ එක්සත් නියුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය ලෙසින්. කොටි සංවිධානයේ සිසු නාමරයන්ට විවාහ වීමට ඉඩ නොදුන් වේලුපිල්ලේ ප්‍රභාකරන් 1984 ඔක්තෝබර් මාස 15 වෙනිදා විවාහ විය. තමිල්නාඩුවේ චෙන්නයි නුවර මුරුගන් කෝවිලේදී ඔහුගේ විවාහය සිදු කෙරුණා. ඔහුගේ භාර්යාව වූයේ වීකේ එරම්බුසා සින්නම්මා යුවළගේ රූමත් දීනිය වන මදිවදිනී. ප්‍රභාකරන්ගේ මදිවදිනී යුවළට දරුවන් 3 දෙනෙකි. පළමුවෙන් 1985 අප්‍රේල් 18 වෙනිදා උපන් චාල්ස් ලූකස් ඇන්තනී. පවුලේ දෙවැනිය ද්වාරගා දීනිය. 1986 ජූනි මාස 2 වෙනිදා උපන්නා. බාලසන්ඩන් කියන්නේ පවුලේ බාලයා. ඔහු 1986 ජනවාරි මාස 10 වෙනිදා උපන්නයි. රටේ සෙසු දරුවන්ගේ අධ්‍යාපනයට අයිතියට බාධා කළ ප්‍රභාකරන් තම දරුවන් ඉතමත් හොඳින් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරා. ඔහුගේ දරුවන් අධ්‍යාපනය හැදෑරුවේ ශ්‍රී ලංකා රජයේ පාසල් විෂය මාලාවයි. වැඩිමහල් දරුවන් දෙදෙනාට විදේශ උසස් අධ්‍යාපනයක් ලබා දීමටද ප්‍රභාකරන් සමත් විය. LTTE සංවිධානයේ උපත සිදුවන ආකාරය මම ඔබට කරුණු කිහිපයකින් පැහැදිලි කරන්නම්. පළමුවෙනි කරුණ තමයි 1970 වර්ෂයේදී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් සමග එක්ව යාපනයේ වැල්වැටිතුරෙහි නගරයේ නවතා තිබූ ලංගම් බස් එකට ගිනි තබනවා. එවගේම 1975 ජූලි 27 වෙනිදා ප්‍රභාකරන් යාපනයේ නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරනවා. එවගේම 3 වෙනි කාරණය ලෙස 1975 මැයි 5 වෙනිදා දෙමළ ඊළාම් විමුක්ති කොට සංවිධානයේ බිහි වුණා. LTTE මුල්ම නායකයා වූ උමා මහේශ්වරන් සන්නද්ධංශ භාරව කටයුතු කළේ වේලුපිල්ලේ ප්‍රභාකරන්. 1978 වර්ෂයේදී යාපනයේ නගරාධිපති මරා දැමීම සහ ඒ වගකීම ප්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව LTTE පළමුවරට ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තු විපක්ෂ නායකත්වයේ හිබ වූ අමිරත ලිංගම් මහතාගේ කාර්යාලය බව පසුව හෙළිවිය. ඊට පස්සේ
මාස 5 වෙනි කරුණ ලෙස 1979 වර්ෂයේදී උමා මහේශ්වරයන් LTTE නායකත්වයෙන් ඉවත් වෙනවා. ඉන්පසුව වේලුපිල්ල ප්‍රභාකරන් LTTE නායකත්වයට පත් වුණා. බැංකු කොල්ලකෑම්, රාජ්‍ය දේපළ වලට අලබහාණ කිරීම ආදී ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ගමනේ මුල විය. වැල් වැටිතුරේ සිය උපන් ගමේදී ලංගම බස් රථය ගිනි තබා ඔහු ජනප්‍රිය දෙමළ ජාතිවාදියෙකු බවට පත් වුණා. ලංගම බස් ගිනි තැබුවද 1973 ජනවාරි 15 වෙනිදා යාපනයේ පැවති කළුපටි විරෝධතාවයට ඔහු සහභාගී විය ලංගම බස් රථයකින්මයි. සයිනට් කරල ගැන කතා කරන්න ගත්තු තීමේ කොටි සංවිධානයේ ප්‍රසිද්ධම කාරණයක් තමයි මේක. ප්‍රභාකරන් තම සමාජිකන්ගේ ගෙලෙහි සයිනට් කරලා කෙල්ලුවා. ඔහු ඒ සඳහා ආభాෂය ලැබුවේ සිව කුමාර නැමැත්තෙකුගෙන්. ඔහු යාපනයේ ඇමතිවරයෙකු මෙන්ම නගරාධිපති ඝාතනයකටද ප්‍රභාකරන්ට සහාය වූවේ. යාපනයේ බැංකුවක් මංකොල්ල කෑමට ගත් උත්සාහයේදී පොලිසිය ඔහු ලුව වදින්නට විය. ගෙලෙහි බැඳ තිබූ සයිනට් කරලා ගිල දැමීමෙන් ජීවිතයට සමුදී පොලිසියෙන් බේරීමට ඔහුට හැකියාව ලැබුණා. ප්‍රභාකරන් තම සංවිධානයේ මේ ආදර්ශයට ගත්තේ එම සිදු පාදක කරගෙනයි. ඉන්දී අත්තරංගුවට පත්වීම ගැන කතා කරනකොට ප්‍රභාකරන් ඉන්දියාවට පැනල ගිය 1981 ජූනි මාසයේ. ඔහු එහිදී 1982 මැයි 19 වෙනිදා උමා මහේශ්වරන් සමග සිටි පුද්ගලයෙකුට වෙඩි වැදීම මුල් කරගෙන තමිල්නාඩු පොලිසිය අත්තරංගුවට පත් වුණා. පසුව නිදහස් කෙරුණා. එහිදී අවිපූර්ණ ලැබීමටද ඔහුට හැකි විය. විවාහ වේදී ඉන්දියාවේ සිදු කෙරුණා. මම ඔබට කලින් පැවසුවා ඒ ගැන. LDD සංවිධානය යුද හමුදාව වෙත දැවැන්ද ප්‍රහාරයක් පළමුවරට එල්ල කළේ 1983 ජූලි මාස 23 වෙනිදාවක. මම ඔබට ඒ ගැන කලින් පැහැදිලි කරලා තියෙනවා වීඩියෝස් වලින්. යාපනය විශ්වවිද්‍යාල මාවතේ කින්නවේලි හන්දියේදී ගසක සිට LDD කාඩරයෙකු එල්ල කළ බෝම ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුව 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. ප්‍රභාකරන්, කිට්ටු, රංජන් නැතුළු පිරිස මෙම සංහාරයට සහභාගී වුණා. ඉන්පසු ඔහු මේ ස්ථානයේ තමන්ගේ අමරණීය ස්ථානයක් ලෙස සලකා සිහි වටන පළකයක් ඉදි කළහ. පසු කලක ඒ කඩා බිඳ දමා ඇති අයරු එම ස්ථානයේදී දැක ගන්නට පුළුවන්. එම සොල්දාදුවන් ඝාතන නිසා සුප්‍රකට කළු ජූලියද ඇති වුණා. ඉතින් මම ඔබට මුලින්ම කිව්වා වේලු පිල්ලේ ප්‍රභාකරන් ගැන ලොකු විස්තරයක් මම ඉදිරිපත් කරන්නේ නැහැ කෙටි විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ අවසාන වෙත තමයි පැමිණ තියෙන්නේ. ඉතින් මේ කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය ගැන කතා කරොත් 1983 මාර්තු මාසයේදී හදිසි නීති යටතේ කොටි සංවිධානයේ නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කෙරුණා. 1989 හදිසි නීති ඉවත් කිරීම සමගම කොටි තහනම නැවත ඉවත් කෙරුණා. 1998 ජනවාරි 25 වෙනිදා දළදා මාලිගාවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් පසු කොටි සංවිධානයේ යලිත් තහනම් වුණා. 2002 ජාපාණ්ඩු බලයට පත් වූ පසු නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඇති වූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංධානයට පැන වූ තහනම නැවතත් ඉවත් කෙරුණා. මේක නිකන් තානම් කරනවා ආයිවත් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකෙම යුදමය ත්‍රාසජනක දේවල් වගේම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැම්ම subscribe කරන්න අපි නුදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් මේ වගේම අපි නුදන්න ලංකා ඉතිහාසයේ social media follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ සීලුම දෙනාට ජයින් ජයම වේවා.